බව සුභ මධහන. ස්වාධන රුපවාහිනී මධ්‍යාන පැවෘති විකාශය සමගෙනවී ඔබ ප්‍රථමෙන් අවධානය කෝුට්ි සිරස් අලවෙත. කොරෝනා ලැස්තුවට ඊඒත් දෙදහස්තුන් සියති සතර අවධානභ ගැන සැලිලිමක් වන්නේ උපදෙස්. මෙහියුම් තැඩිබෙද්දී සංචරණය කඩ කළ වැඩි පිරිසකට නඩු. ශානි අභේසිෙකරට දැඩි කොන්දෙසි මත ඇප එක්ප්‍රස්පල් නැවේ දේශී ප්‍රධාන නියෝජිතයා රහස් පොලිසියට එජාප චාතික ලයිස්තු මන්ත්‍රීදුරයට රනිල්ගේ නම මැතිවරණ කොමිසමට සටන් විරාමය බෙඳමින් ඉස්්‍රායිලය හා පලස්තීනය අතර ගැටුම් ියෙදිනේතුන් අපේරටෙන් කොරෝණාවට ගුදුරුණු දෙදහස් තුන්සිියතිස් හතර දෙනිෙකු හමූනා. කොරුණාරෝගීන් වාාර්තාාවීම තවමත් වැඩි වශයෙන් සිදුවන නිසා සියලුදිනා දැඩි අවධහනයෙන් කටයතුකිරීම අත්‍යවශ්‍ය බව, සෞඛ්‍යංශ අවධහරණය කරනවා. ඒයේ දිනේ මෙරටින් කොරුණ ආසාධතයන් දෙදහස්තුන්සිය තිසාත්‍ර දෙනකු හඳුනාගැනවා අතර ඉන් එක්යිකු විදිස්කතවසිට මෙරට පැමිපුූදග ලෙකු වනවා. සෙසු පිරිසෙන් වැඩිම සංඛ්‍යාව වූ ආසාධත්‍යයන් පන්සිය හතලි සයිදෙන හමු වී ඇතේ කොළම්ඹති ස්ශ්‍රිකයෙන්. ගම්පහිෙන් ආසාධතයන් දෙේ පනස් දෙනෙකු හා කළුතරින් ආසාධ්‍යයන් දෙසේ හැට අට දෙනකු වර්තාාවීති වෙනවා. මෙතර නූරෙලියෙන් ආසාධ්‍යයන් එකසේ හැට දෙදිනෙකු මහනුවරින් ආසාධතයන් එකේ හැට එක් දෙනකු හා යාපනින් ආසාධත්‍යයන් එකේ විසි පස් දෙෙකු හඳුනාගත් පිරිසට ඇතුළ. ය අනුව මේ දක්වා මෙරටින් හමුී ඇති සමස්ත කරුණ ආසධතයන් සං්‍යාව දෙ ලක්ෂ විසිට දහස් දෙසේ පනහයක්. ඒ අතරින් තිස්තුන් දහස් පන්සය දහ අට දෙෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේදක්වාස්ුවේ ලබූ සමස්ත කරුණ ආසධතයන් සං්‍යාව, එක් ලක්ෂ අනු දෙදහ හසේ හැත්තාටක්. ඒයේ දිනද තවත් කොරුණ මරණ පනස් පහක් වාර්තා වූ අතර, ඒ අනුව මේදක්වා මෙරට සිද වූ සමස්ත කරුණා මරණ සංඛාව දෙදහස්තුන් සය පහළවක් දක්වා ඉහලගිය. මෙ අතර කොரோனா වර සේ විත ප්‍රභේද බහිවීම, කොரோනාමාර්තනට මෙන්ම என்னත් කරනට බලපෑම් එල්ලරන බවයි, නියෝජ සෞௌඛ්‍ය්‍යක්ෂ ජනරාල් විශෂත්්‍යවෛද හමන්ත හේරත්මහතා පෙන්වා දෙන්නේ. අපි මේ සටන් කරන්නේ වෛරසයක් එක් මේ වෛරසය කියන එක තා සුළු කාලසීමාවකදී ඉ දෙවැනි තුන්වෙනි හතරවෙනි පරම්පරාව බිහි කරනවා මේ සෑම පරම්පරාවක් බිහි කරන සෑම අවස්ථාවකම ඒගොල්ලන්ගේ ජාන මේය පැත්තෙන් රියා කලාපය අම් ආකාරයකට වෙනස්වන්න ඉඩ තියෙනවා ඒ නිසා නවප්‍රභේත බහිවෙන කොට අනිවාර්යෙන්ම එන්නත් කරනයට මේක බලපාණ්ඩ ඉඩ තියෙන් ඒ වෙනස්වීම එන්නත්වලට අපි ඉලක්ක කරන වෛරසය කොටස්වොල වෙනසක් වුණොත් එෙම මේ එන්න අත බලපානන්නේම ට සීම සයිත වන්න ඉ යන වි්‍යාඥෝ හැටියට ඒ ප්‍රබේධ පිඳව දැඩිය අවධනය ඉඳල අවශ්‍ය තොරතුරු ලබාදයි. ඒ නිසා අපි පොදුව කළ යුත්තේ අපෙන් තව කෙනකුටත් අන්නයගෙන් අපිටත් මේ රෝගේ බෝවෙෙන්ඩ තියෙන ඉඩකඩ අවමකර ගැනීමයි වැදගත්තුවන්නේ. එන්නත් කරන වැඩපිළිවෙලද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඇස්ට්‍රෝසනිෙ, කොVවිශල් එල්ලතේ පළමු මාත්‍රාව පුද්ගලින් ඩවලක්‍ෂ විසි පන්දහස් දෙේ හතලස් දෙනකුට ලබාදී ඇති අතර, එහිත් දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්සයි දහස් දෙසේ තිස් දෙකක්. சைයිනෝෆා මෙනතේ පළමු මාත්‍රාව දහතු ක්ෂ හැට දහස්තුන්සය තිස්සයි දෙනකුට ලබාදීතිබෙනවා. එහිත් දෙවන මාත්‍රාවද තුන් ලක්ෂද දාහත්දහ සාරසය තිස්සෙක් දෙනකුට ලබාදී ඇති බවයි, වසංගත රෝග විද්‍ය අංශය සඳහන් කළේ. ස්පෘට්නෙක් එන්නතේ පළමු මාත්‍රාව, පුදගලින් හටහතරදහස්තුන්සි අසුහයි දෙනකුට හා එහිත් දෙවන මාත්‍රාව, පුද්ගලින් තුන්දහ සයිසි අනූ දෙනෙකුට ලබාදීමටයි පියවරගෙනතිබෙන්නේ. න්නත් කරන වැඩපිළිවිල්ට යුදහමුදාවේ වෛති බලකායිද තම දායකත්වය තවදුරටත් ලබා දෙ මිනිසිනවා. සංචරණසීමමා කඩකරපු පුද්ගලීන්ගෙන් වැඩි පිරිසකට නඩු පවරන්න පොලිසිය මේ වන කොට කටයුතු කරලා තියෙනවා. සංචරන සීමා ක්‍රියාත්මක කාලය තුළ වැටලීම් වගේම පරීක්ෂණත් තවදුරටත් වැඩි කරන්නත් පොලිසිය කටයුතු කරලා තියෙනවා. வாரස ්‍ය අතිපාලනය සඳහා සංචරण සේமா පැනවීමට රජය පියவர ගனுුලබවා. එසේ පැනෝ සංචරණසේமா ලබන විසේක් වනදා அළුව මහත්‍ර දක්වා ක්‍රියාත්මකයි. සංචරண சமா கඩකිරින් වල වැි ප්‍රවනතාවක් යளி දක්න ලබෙන බව, පොலிස්மாதி ප්‍රකාශක நிියුජ පොலிස්පති අජි ්‍රහණමහතා පවසවා. டிலிරි සවා පත්වාගෙනු ලබන් ෙන් வேண்டிිකුත්කර ඇති බලපත්‍ර, ලබන විසේක් වනදා දක්වා දිහිර්ක කිරීමට தேේர்ණකර ඇති බවது போலிஸ் மாதி ප්‍රකාශකවරයා සඳහන් කලා. ඩිවරි ේවා පාත්වාගඥ්‍යන අයට මේදක්වා ලබාදී ඇති බලපත්‍ර අලුත් බලපත්‍රයක් මිගුත් කරනම ඇත්තේනම් ලබන විසි එක්වනිද දක්වා පාවිචිකිරීමට හැකි අාවක්තිබෙනවා එයානුව තමාගේ අවසර ලබාදී ඇති සීමමාව තුළ ප්‍රදේශය තුළ එම බලපත්‍ර පාවිචි කරමින් යනතාවට පිරිම සේවයක් සර්සල සිල්ලා සිටත්්න ප්‍රධාන ර්ගවල පමණක් නොවේ අතුරු මාර්ගවල ගමන් කරමින් එම සේවාව ස පෙන්ලෙ ඕුගෙන් කාර්ණික විල්ලා සිත්න. මෙතර දිවයිනි සියලූ විශේෂ ආර්ථක මධ්‍යස්ථා හා කොළඹ මැනින් වෙලඳ කොල හිෙට සහ අනිද්ාදිනයන් හිදී ොග පිළදාම් සඳහා විවෘත්ධ කරැවීමට තීරණය කරතිබෙනවා. ගිනිගැනීමට ලක්ුණු එවික්ස් පර් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය සබහපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හුවේ අද පෙන සිටියා.ක්ස්ල් නෞකා ගෙනනිගැනේ සිද්ධියට දාල පැමිල්ල කොළඹ මහිස්්‍රාතාධි කරනදී ඒ කැවනු ලබවා. එෙද නකාවේ දේශය නියෝජිත ආයතනය සහාතය අර්ුන හෙට්්‍ය අරචිමතා වෙනුවෙන් පෙනනිස්ිට නති්ඥවයා අධකරන හමුව සහන් කළ හටිය අරච්චිමතා අද පෙවරු නව අයිතිහට, අපාධ පරක්ෂණ දොර්තිමේතු හමුවේ පිනිස්සිටීමට නියමත යි යනුව ප්‍රාධ පරක්ෂණ දෙපාර්තමේතුවට පෙර අටයි හතලස් පහට පමණ පමණ අර්ුන ෙට් රච්චිමත පැයදකට අධික කාලයක් ප්‍රකාශ ලබාදම අනතුුව ඉන් පිටම ගිය. ප්‍රාධ පරක්ෂණ දෙපාර්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අභේසය කරම හතා, දැඩි ඇපකොන්දේසි අටතේ මුදාහරින්න අධිකරණය නියෝග කලාා. අස්‍ය ක්ෂි නිර්මාණයකිරීමේ චෝදනාව මත රක්ෂතබන්ධනා ාරකත කර සිට, අපරධ පරිීක්ෂණ දෙපර්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ෂාී අභේස්ස කර මතා, දැඩි ඇපකොන්දෙසි මත මුදාහැරීමට අභ්‍යාචනාධීකරණය නියෝග කලා. එම දෙපර්තිමෙන්න්තුවේ හිටපු පොලිස් පරික්ෂකවරෙක් වූ සුගත් මෙන්්ඩිස් මහදාද මෙසේ මුදාහැරුණා. සැකරුවන් දෙනනාට රුපියල් විසි පන්දහස බැකින් වූ මුදල් ලැපහා රපියල් ක්ෂ හය ැගින්ූ ශරීර ඇප දෙකක්ම මුදා හැරීමටයි, නිශංක බන්දුල කරුණ රත් හා ආ ගුරු සිංහන මහත්තුරුන්ගේ සමන්විත අභ්‍යාච නාධිරන විනිසුමඩුල නියෝක කළේ. සකරුවන්ගේ විදේශ ගමන් පලපත්‍ර අධිකරනයට හරදිියයුතු වත්. අධිරය අනුමදියකින් තුොරව විදෙස්ගතවීම්ද තහනම් වන බවත් මෙහිදී අවධාරණය කෙරා. සැකරුවන්ගේ පාදිචි ලිපිියයන් වෙනස් කරන්නේ නම්.ඒ පිරිිබඳ අධකරණය දැනුවත් කිරීම සිදු කළයුතු බවයි අභ්‍යාචනාධිකරණය මෙහිදී වැඩදුරටත් දැනුම් දුන්නේ. වැඩිමිලට පොහොර අලවිකරන පිරිස් අතරන් ගොට ගන්න රටපුරාම මේ වනකොට වැටලීම් ආරම්භ කරලා තියෙනවා. මේවිදිහට නීති කඩ කරලා පොහොර අලවිය සිදුකළොත් දැඩි නීති මේ ක්‍රාමාර්ග ගන්න පසු බට වෙන්නෙත් නැහැ කියලයි පාරිභෝගිකආධිකාරිය අවධහරණය කරන්නේ. රජය මගින් ක්‍රියත්මක කර ඇති පොහොර සහනාධාරයට තත් ලබාද ඇති පොහොරතුග වැඩිමලට අලිවි කරන්නන් පිබඳ ගොවිජනතාවගෙන් ලැබුණු පැමිණිලිමත එවැනි පුත් කලින් නීතිීර් වැහැට කොඩුකර ගැනීම මෙහෙයම් ආම්භ කරුණා එය තවදුර තත් ක්‍රියාත්මක බවයි පරිපෝගක අධකාරිය පවසන්නේ රුපියල් එද්හස් පන්සියක මෙිෙකට අලිවි ක යුතු ිලෝග්‍රෑම් පණහක පොහර ඇසරුමක් රුපියල් දෙදහස් පන්සය ැගෙන් අලිවි කරමින් තිබූ වෙලෙන්සැල් දෙකක් වැටලීමට පරිභෝගික අධිකාරයේ මාතර කාරයාල නිලදහරෙන් සමත්තු වනා. දෙනිපිට හ. ම්රුපටිය ප්‍රදේශව වලසදු කළ වැටලින්ම් වලදී සොයාගත් පහ ොග නියමලට ගොවින්ට ලබදීමටයි කටයුතු කරුණන. වෙලදසල් හිමියන්ට එරහිව නඩු පැවරීමට පාරිබුකික අධකාරේ නිලදධහරෙන් කටයුතු කලා. මෙ අතර න ලිය දිස්ට්‍රික්කේ පොහර ංචිකින් තරත්තිරම න බල අත්තරගුඩ ගඩාලස අමත්‍ය C.B රත්නායික මහතා අදාල අංශ වලට දැනුම් දීති වෙනවා. මෙම දිස්ට්‍රික්කේ ගොවින් සඳහන් ලබාතිීමට, පොහොර මට්‍රික්ටන් හරදහයි සසික ෙකුත් කර ඇති අතර ඇැ පුදගලී වෙයාච තුොරතුරු ඉදිරිපත් කර, හොර ලබාගෙන ඩමිට එම පොහර විකුණන බවට තුරතුරු හෙලවීමත් සමකයි අමාත්‍යවරයා ගොවිජනසේවා සහකාර කොම සාරිසවරයටට මෙම නුරෙලිය නියෝච්ච පොලිපතිවරයායට හා පාරිභෝගික අධිකාරරියට මෙසේ උපදෙස්ලවාදී තිබෙන්නේ පසුගේ මහැතිවරයෙන් එක්ත් ජාතික පක්ෂයට ලැබුණූ එක ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයට, පක්ෂනාක රනිීල් වික්‍රමසිංහ මහත්මයාාවගේ නම මැතිවරණ කොමෂන් සභාවට අද බහරදුන්නා. වසුගේ වසර පැවැැති මහමතිව ෙක් ස ජාතික පක්ෂයට, අන්තප පරාචක් හහිම න එ දහසනස හැත්තෑ හත වසේසිටම පාලිමේන්තුව නියෝජනය ක රනි වික්‍රම සිංහතාද එහිදී පරාජයට පත් ීම විශෂත්වය. එක් ජාතික පක්ෂයට එම මැතිබරණ දී කිසිදු දිස්්‍රික්කින් මන්ත්‍රයාසනයක් හිමින වූ අතර එක් ජාතික ලයිස්තු මන්ත්‍රී දුරක් පමණක් හිමිබුණ. බස්ස නවයික තාාධදික කාලයක් පුරප පාඩු පවැති එම මන්ත්‍රී දුරේ සඳහ පසගේ මස දෙෙසෙක්වන්නදා පැවැති කෘති්‍යාධිකාරි මන්ටල ැස්වීමේද රනිල් වික්‍රම සිංහමහතා නම්කිරීමටයිඉතීරණි කෙරුණේ. යනුව රනිල් වික්‍රම සිංහමහතාගේ නබ මැතිවරණ කොමිසම් වෙත අද බහරදිීමට එක්ස ජාතිපක්ෂි මහලකම් හිටපු පාලිමේ මන්ත්‍රී පාලිත රංගේ බ්ඩරමහතා කටයතු කළ. ඇත්ත පෙ ව මැතුම පරම මන්ත්‍ර දරය සඳහ පත් කිරීමට මතිවර කොමසාරස් ම කලතු කාරි පා ෂ්ට කර සදහාාව වසේ ඒකන ය බද ඊළඟ පර්මේතු ශයන් දිනේදී ප අි බාරදුන්නේ කයි ප්‍රතිබලය හැටයි. පන පලත් කියයනවා අවුරතු විසිපහත් බලය ලා ගරගන්න බැරිවිවෙච් ේවල් ින් මන්ත්‍ර දරේිරන්න බැ කිය. පන්ත්‍රීදර පින්න එකක්න නෙමේ ජනවර අනු හම්ච්ච න්ත්‍ර දරය වම පි රකව න රටමවාය ද පල ට පුල හ මහ ැක බඳ කරචාව සි. ලංකාර්ට රුපියල අක්ක ති න පුල උපකරට බිලියන ොලක් බඩග රදගන යන ිලියන කො හක් දතා රන්න ත ල ැද බක් යන තරෙ ල ොට කර දෙන්න. හටේ අනාගතය ගැන හිතලා අකමැත්තෙන් වනත් දුෂ්කර තීන්දු තීරණ ගන්න සිද්ධ වෙන ව කියලා. අජත් නිවාට්ගබ්්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ. ඒ ස්වාධින රූපවාහිනයේ හත්වනි පැය වැඩසටහනට එක් පෙමින්. තෙල් සංස්ථාව පසුගිය මාස පහ තුළදීම රුපියල් බිලියන පරිස්පහක්ක අලාභයක් දරුවවා. ඒ දෙගදිකටම ගානන් කොයි බැංකුවද ඒ තෙල් සංසාට ස්නායකරක්ව පන්රන් සල්ලි දෙෙන් පැට දෙකට විකරදේ හත්ත පහර ගන්න බැංකුවක් මේ මනුසයටට සල්ිදන්න නෑනෙ ෝක හැමතැනම තෙල්මල අපිට වඩා මග කියල මතු ප්‍රතින් මාස හතර පහක් මේ ගන සාකචාකර විකල්ප තරදක බවවා මොද පිත් කැමති හම වැඩිරට මේක වැඩි නැකරුවෝතින් ඒක විපාක ඊටත් වඩා දරුණන අපි ඒ තීරන්නේ ගන්නට. එනි තමයි ඒ තීරන්නේ අපි ගත්තේ මොක මේ තීරන්නේ නොගත්තුතින් අපේ රට වෙෙන හානයේ ඊත වොඩ බරපල නිසුන්ට අමාරු බව පම්ප තේරුන්ග ඒකම මේ තර කරන්න යන්නේ න එවනත් මෙතනෙද්දී අසීමත ලෙස බරක් පටවල කියලා අපිට කියන්න බැහ ජාතයන්තර අපි සල කරබල අපි කැම තිද්ද. ඇතම මේ වෙලාේ ඔබුදුවා කිව්වාගේ අමාරු වෙලාක්කි අමාරු වෙලාව කහරි තව අවුරුද්දක් මේ කියන්න තව ආසාහයක් මේක කියන්න මේක අපිට ඔගන්න්න බරිතන කරාවන අඩු පක්ෂු සමහර ඇැයම තුරු සඳහන් කරනවා මේක වැඩි කරය හොද ෑ වෙලා කියලා පක්ෂවත් සඳහන්ක ොබොතු මල ජල පිබඳු සල ක් මේ වැඩිකරපු පෙල්මල අඩු කරන්න මාහන්දක මල වැඩිරතින් දසුන් ඒ කනම් සකච්චාව කතන ඔබ වල්ල කලබලවා රටේ පි සතකලබලවා විපක්ෂතර අපිටන් හොඳමවලකා කියලා අපඒ ප්‍රෝජනය ගමයි කියර හිනවා ම ඔක්ොම දව ද ඒ ගි සැල ම ලා තියන. අපි දන්නවා මේ මේ එකක් කෙරුවම මේවාගේ ප්‍රතිඵාලයක් මේ වගේ ප්‍රතිචාරයක් ලැබේ කියලා ඒ උනත් කරන්නේ මතු යහපත සනවිි හමර කරට දරුවකුට නත් යා ඉල්ලන්නදම නෙමේ දෙන්න සහරකට පොඩක් වෙරස් කරන ඇයි අපි දන්නවා යහපතටක බූලි පද්ධතිය අපේ ආර්ථි පද්ධතිය අප රැකගත්තේ නැත්තන් ඒකි දිගු කාලීන ාවරත්්‍යය අප රැගත්තේ නැත්තන් ඒකෙන්ෙන හානිය ඔය තෙල්මිලෙෙන් වෙන හාරිනිට වඩා දරුණුයි. බරපතල. පස් පර්ල් නෞකාාව ගිනිිගනීම නිසා ඇතිවූ බලපෑමෙන් දිහිවර පවුල් රැසකටම තම ජීවනූපාය අහිමි වනාා. ඒ අත්වයට පත්වුණු දිහිවර පවල්වලට රුපියල් පදහස්සේ දීමනාව ලබාදීම මෙවනකොට සිද්ධ වෙනවා. ො රහට අසන්න මුහතු තේරේද එක්ස්ෙස් පල් නෞකාව ගෙනිගෙන මුහදු බත්වීමත් සමඟ බලපෑම ලක් වූ දීවර පවල් සන්හා රොපියල් පදහසේ දීමමනාව ලබාදීමට කටයුතු කරන ජනතිපතිතුමාගේ හා අග්‍රාමමාතිතවරයාගේ උපදේ මතයි එක්ස් පර්ල් නෞකාව ගිනිගෙන මුදුබත්වීම නිහ විරයන්ගේ ආර්ථිකතය සිද හනදුව රපියල් පන්දාහ විශේෂදීමනාව ලබාදන්න රජය ටීදුවක් ගත්ත ොළමදිත්‍රික මරටුව රත්මලාන දීවල සහ කොළඹගෙනන ප්‍රදශියකන් කොට්ටශ දීවරින් ද විිස්ක් පම දවරටතු කර. ැරුන මේේමකොට රුපියල් මිියන එකේ එකක පම මුදල වෙන්කර දිල න ෙද ශිසකට පමණ විවනාව ලබාදීමට මෙයවනොත් පටයුතු කර. රත්මලන ප්‍රදේශයකම් කොටශය දිීවර පවුල් පන්සියානු එකකට, රොපියල්න්දහස්සේ දීමනාව ලබාදීම, අංගුලාානයේ දී සංකේතාත්මකව සිදු කරනවා. ලි න්ත්‍ර ේච් ප්‍රදී් උුකොඩටමතාද මේමවථාවටඒක් සිටියා වන්ද හම්බේච්ච නැති යම්කිසි දීවරෙක් සිට්නවා අනං දිීවරට පුළුවන් තමන්ගේ බලප්‍රදේශන ප්‍රදශේ ේකම්තුමාව තුමිය හම්බෙලා තමන්ට වෙච්ච අසාධාරය පළිබඳව දැනුවත් කරලා ඔුන්ට හිමි මක්තියනගේ ආධරය ලබාගන්නට සමහර දේශපාල්ඥයන්ගසි පටු අරමුණු උදුන් පමණවාගන්නට මේ කාලසීමතුර ජනතාව සිගන්නවලා විීද උද්ඝෝෂනට ගෙනයාේරිය පළිවෙතක් ලකින්නට ලබෙන වන්දිිමුදලබගම අනතුර දීව ජනතාවට අසාධා්‍යයන් පිළි ට ර්නවන්දි බාදනට පුළුවකමක් ලබේ. රදනපුර නිවිතිගල ප්‍රදේශයේ නිවසකට පහරදලා ඊට හානිකරපු සිද්ධියහ සැකරුවන් හද දෙෙනෙක් පොලිසිය අතරංගුටරගෙන තිෙනවා. නීති විරෝධී මත් පැන් ෂ්පාදනය කළ පිරිසක් ගැන තොරතුරු ලබාදීම නිසා මෙම ප්‍රහාරය එල්ල කලා කියලා නිවෙස්හිමි කාන්තාව කරලා තිබුණු ප්‍රකාශය සාවධ්ධිකක් කියලයි පොලිසිය සඳහන් කරන්නේ. නිවිති කල කිරිබද්ගල ගම්මානේ පදිීංචි එම් මල්ලිකාමහත්මියගේ නිවසටයි සැකකරුවන් මෙසේ පහරදිී විනාශ්‍යකරතිමුණේ. පස්දරූ මවක් වූ ඇය මේ හේතුවෙන් දැඩිසේ අසරන වනා සිද්ධිය සම්හධෙන් ප්‍රාත්මක ව උපලසිය මෙම පහරදිීම සබධෙන් සැකරුවන් හදනකු අත්තවැංගුවට ගනු ලැබවා. එඇතර මෙම කාන්තාවගේ පා සහ පවලේ ළංඟම ඥාතීන් කකිහිපදනෙු සිටින පවයි, පොලසිය සඳහන්කලේ නීතිවිරෝධ මත්ැන් ෂ්පාදනක කළ පිරි සම්හඳ තොරතුර ලබදී හතුවෙන් මෙම ප්‍රහර එල්ල වට නිවස කා . කරතිුණ, එඒත් එම ප්‍රහරල්ල වියඇතේ උන්න්නත්‍රරඇති ආරවුලකේතුුවෙන් පබවයි පොලස් මාධ්‍ය ප්‍රකාශිකන ියෝජ පොලිස්පති අජය ත්‍රෝහණ හතා පවසන්නේ. මෙතර නීති විරෝධ ජවාරම් සහඳෙන් පොලිසියට තොතුර බාදින පුදගලන්ගේ න්නම් ගම් කිසිදු හේතුවක් නිසා හෙළි නොකන පව, අමත්ත සරත්වීරසේකරම් හතා පවසනවා. එවැනි තොරතුරු ආරක්ෂාකිරීමට කටයුතු කරන බවත්, දහනවයයිනු හත අන්කේට ඕනෑ මතොරතුරක් ලබාදේ හැකියාවක් පවදින පවත්, අමාතිවරයක් වැඩදුරටත් පෙන්වාදෙනවා. ඒ සමින් ස්වාධින රපවාහි මධ්‍යන ෘත්ති විකාශය නිමාවට පත් නවා සුභ දවසයි.